අද ජනතා පරමාධිපත්‍යයට ජයග්‍රහණයක් ලැබුවා. විවස්ථාව තහවුරු වුණා. දේශපාලන ශීලාචාරත්වය තව පියවරක් ඉදිරියට ගියා. මේ සඳහා පළමුවෙන්ම අපි ශ්‍රේෂ්ඨාධිකරණය අදගත්ත තීරණය අගය කරනවා කියලා සඳහන් කරන්නට වුමන. විශාල විවස්ථාව ඉරාදාන්ට ගිය අවස්ථාවක ශ්‍රේෂ්ඨාධිකරණය අද අපිට දැනුම් දීලා තියෙන මේ රටේ විවස්ථාවට ඇත්ත වශයෙන්ම පයින් ගහලා පැත්තකට දාලා යන්න බෑ කියලා. ඒ නිසා මේ තීන්දුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දැන් දින දාලා තිබෙනවා මේ පිළිබඳ උසාවියට පැමිණලා කරුණු ඉදිරිපත් කරන්න. අපේ විශ්වාසය තියෙනවා මේ කරුණු අපි ඉදිරිපත් කරනවා කියලා. ඒ වගේම කථානායක කරු ජයසූරිය මහත්තුමාට අපේ ස්තුතිය තියෙන්න ඕනේ. එතුමා පාර්ලිමේන්තුවේ බලයත් ගෞරවයත් දෙකම ආරක්ෂා කරා. එතුමා ඒ ගත්ත පියවර නිසා අද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තිබෙනවා. තුන්වෙනුව මේ සඳහා රටේ ඉදිරිපත් වුණ හැම ජනතා සංවිධානයකටම පුරවැසියෙකුටම අපේ ස්තුතිය අපි ප්‍රකාශ කරනවා. අපේ මහානායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයත් ඒ වගේම කතෝලික අනික් ක්‍රිස්තියානි පූජක පක්ෂත් ඒ වගේම හින්දු පූජක පක්ෂත් මුස්ලිම් පූජක පක්ෂවලටත් අපේ ස්තුතිය අපි මෙතන ප්‍රකාශ කරනවා. මේ ඔක්කොම කරේ මේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන්න, ඡන්ද බලය ආරක්ෂා කරන්න, විවස්ථාව ආරක්ෂා කරන්න. විවස්ථාව සමග පාපන්දු ගහන්න බෑ. විවස්ථාව තමන් කැමති පැත්තට හරවන්න බෑ. ඒකට අපි ඉඩ දෙන්නේ නැහැ. ඒත් මේ ජයග්‍රහණයක් පමණයි අපි සටන දිනන්න ඕන. අපිට පාර්ලිමේන්තුවේ තියෙන බහුතරය අපි පාර්ලිමේන්තුවේ පෙන්නනවා කියලා මම ප්‍රකාශ කරන්න කැමතියි. මේ නිල වශයෙන් තියෙන ආණ්ඩුවක් ඒ වගේම තමයි හෙට පාර්ලිමේන්තුව කැඳවලා පාර්ලිමේන්තුවට අපි රැස් වෙනවා. පාර්ලිමේන්තුව කැඳවලා තියෙන්නේ කථානායකතුමා නෙමෙයි ජනාධිපතිතුමා. ඒ අනුව අපි ගිහින් පාර්ලිමේන්තුවේ අපේ බලය පෙන්නනවා කියලා කියන්න කැමතියි. විශේෂයෙන්ම මේ සඳහා මට කාරණු දෙකක් තියෙනවා. එකක් සඳහන් කරන්න, අපි මේ අවස්ථාවේදී රාජ්‍ය සේවකයන් සියලු දෙනාටම කියනවා විවස්ථාව අනුව ක්‍රියා කරන්න. විවස්ථාවයි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අනුව ක්‍රියාත්මක කරන්න. පාර්ලිමේන්තුව අනුව ක්‍රියාත්මක කරන්න. පාර්ලිමේන්තුව පිළිබඳ ඒ කරුණු ඔක්කොම පියවර ගන්න තියෙන කථානායකතුමාට. පොලිසිය යුතුකමක් තියෙනවා කථානායකතුමා මුණ ගැහිලා ගත යුතු පියවර අරගන්න. මම ඒක යලිත් මතක් කරන්න කැමතියි. පාර්ලිමේන්තුවේ බහුතරය සඳහා අදේ බහුතරය විශේෂයෙන් ආරක්ෂා කරන ලෑස්ති පාර්ලිමේන්තු දේශපාලන පක්ෂ ආ මන්ත්‍රීවරු ඉන්නවා. ඒ බහුතරය නැති වෙලා නැහැ. ඒ බහුතරය වැඩි වෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුවේ ජයග්‍රහණයක්, ජනතාවේ ජයග්‍රහණයක් ඒ අනුව ක්‍රියා කරන්න. මම මේ වගේම කියන්න කැමතියි 15 වෙනිදා දවල් වරුවේ මේ පිළිබඳ ජනතාවගේ මේ ජයග්‍රහණය පිළිබඳ අපි විශාල උද්ඝෝෂණයක් පවත්වනවා. ලිප්ටන් වටරවුමේ ඒක පවත්වන්නේ. ඒ නිසා ඒකට සියලු දෙනාටම සහභාගී වෙන්න කියලා මම කියන්න කැමතියි.